ಮಗನಿಗೆ ಪುತ್ತು ಒಬ್ಬ ಮತ್ತು ಬುದುನ ದವಸೆ ಮಾರಾಹುಲ್ ಉಮರುಂ ಸೆ ಸಿವನ ಪತಾ ಅದಮಿನ್ ಫೆಮಿನಿನ್ අයිබෝන් සුබ දවසක් වේවා ගුරු මියුසික් තුලින් අද බලාපොරොත්තු වන්නේ උත්තරීතර මාතෘත්වයට උපහාර පුදු කරන්නටයි මම ආරාධනා කරනවා මොහොතකට ඔබ ඔබේ මෑණියන්ව සිහිපත් කරගන්න ඔබේ රත්තරන් අම්මව මොහොතක් සිහිපත් කරන්න හරි මව් කුසට ඔබ ආදා පටන් රත්තරන් අම්මා ඔබව ආරක්ෂා කරේ ධාතුන් වහන්සේලා රැගත් කරුණාවක් ආරක්ෂා කරනවා වගේ කුස තුල හොවාගෙන දස මාසයක් ඉන්න කාලය තුල අනේක වේදනාවන් විඳගත්තා කොන්දේ අමාරුව දණහි සමාරුව ඒ වේදනාව සියල්ල විඳගත්තේ ඔබ කෙරේ පුදුමාකාර ආදරයකින් කරුණාවකින් මෛත්‍රියකින් මගේ කුස තුල ඉන්න දරුවා පින්වත් දරුවෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා කටට සැර කෑමක් කෑවේ නෑ කන්න ආසුණත් රසට සැරට විපු කෑමක් අම්මා කෑවේ නෑ කුස තුල ඉන්න ඔබට උෂ්ණයක්වත් දැනේ කියලා සැරට වතුර ටිකක් බිව්වේ නෑ උණුවෙන් වතුර බොන්නට ආසයි උණු වතුර ටිකක්වත් බිව්වේ නෑ කුස තුල ඉන්න ඔබට වේදනාවක් පීඩාවක් දැනේ කියලා අඩි උස සැරෙපු දෙකක්වත් දාලා අම්මා ගියේ නැහැ වැටිලා කරදරයක් වෙලා කුස තුල ඉන්න ඔබට පීඩාවක් දැනේ කියලා එහෙව් එච්චර ආදරයකින් අම්මා කෙනෙක් ඔබව හැදුවේ මාව හැදුවේ ඒ ආකාරයටමයි ඉතින් එහෙව් දස මාසක කාලයක් ඔබව කුස තුල හොවාගෙන ඉඳලා ලෝකේ විඳින්නට පුළුවන් අපහසුම වේදනාව දැඩිම වේදනාව හරියට කියනවා සිරුරේ තියෙන මේ අස්ති 200 ගානම එක සැරේ බිඳිනකොට දැනෙන එවැනි ප්‍රබල වේදනාවක් විඳගෙන තමයි ඔබට මේලෝ එළිය දකින්නට වාසනාව උදා කරලා දුන්නේ. එහෙව් උත්තරීතර මාතෘත්වයට උපහාරයක් පුද කරන්නටයි අද ජීවිතයට සංගීතය තුලින් මා බලාපොරොත්තු වන්නේ. ආදරේ උල්පත වූ අම්මා. අම්මාගේ ගුණ ගයන්නට මීටත් වැඩිය සුදුසු උපමාවක් තියෙයිද කියලා හිතනවා. ඒ තරම් සුන්දරයි මේ උපමාව. ආදරේ උල්පත. උල්පත කවදාවත් නොසිඳෙන එකම උල්පතක් වේ නම් ඒ අම්මාගේ ආදරයයි ආදරේ උල්පතු අම්මා කියලා කියලා තින්නේ ඒ නිසා ඉතින් මේ ගීතේ රචනා කරලා තින්නේ ප්‍රේමකීර්ති දරුයිස් චූරින් සංගීතවත් කරලා තින්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන් ඉතින් මේ දෙපළගේ සුසංයෝගයෙන් ස්වභාවිත ගීත කලාවට ගීත රාශියක්ම දායාද වුණා ඉතින් මේ ගීතේ පද රචනයේ අතිවිශිෂ්ටයි ඉදිරියට යනකොට ඒකේ සුන්දරත්වය ඔබට අත්විඳින්නට පුළුවන් ඒ වගේම සරලයි සරලයි සුන්දරයි සංගීතය ගැන කතා කරනවා නම් आचार्य विक्टर रत्नायकन मेक संगीत वाद किरी में दी योदागन तीन नादमालाव अतिशयम सुंदराय मोहतक बलन्न ओब हंदुनु नंद में नादमालाव कीला मम गीते अंतरा कोटस गायना कला पेन्नन्नम ओबट हंदुना गेनीम संदा संगदीय कोट किरी वातुरिन एदियरिन කොටම ඔබ නාදමාලාව හඳුනා ගන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. අපි හැමෝම ආස කරන පුංචි කාලේ අපි හැමෝම නැලවුණු දරු නැලවිලි නාදමාලාව තමයි මේ ගීතේ නිර්මාණයට ආචාර්ය වික්ටර් රත්නායකයන් පාදක කරගෙන තියෙන්නේ. දුයි 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 බබෝ බයි 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 බබෝ සන්දිය කොට කිරි වතුරින් ඒදියෙන් මුව දෝවා එතින් බලන්න ගීතේක පදමාලාව සහ සංගීතේ මොනතරම් දුරට ගැළපීමක් මෙහිදී වෙලා තියෙනවද කියලා සුභාවිත ගීතේක සාර්ථක ගීතේක රහසේක තමයි පදමාලාවෙන් කියවන අර්ථයේ
තීව්‍රවෙන ආකාරයට සංගීතය නිර්මාණය වෙන්නට ඕන. මේ ගීතේ ස්ථායි කොටස දෙවනවර ගායනා කරන අවස්ථාවේ එකී දරුණු ඇලවිදින් නාදමාලාව ආදිරේ උල්පුතුම්මා ගායනවත් සමගම ග්ලොකන් ස්පීල් හඬින් යටින් ගායනා වෙනවා. යටින් වාදනය වෙනවා. මේ ග්ලොකන් ස්පීලේ කියන හඬ මම ඔබට පෙන්වන්නම්. මේ හඬට දරුවෝ හරි කැමති. පුංචි කාලේ අර ඇඳට උඩින් කැරකෙන සෙල්ලම් උපකරණයක් තියෙන්නේ. අන්න ඒ හඬ මීට සමානයි. ඉතින් මේ හඬ අර දරුවෝන් කෙරෙහි තියෙන අම්මාගේ සෙනෙහස මතු කරන්නට ගත් අවස්ථාවක් ඉදිරියට මම දකිනවා. ගීතේ ස්ථායි කොටස තුල මැදින් යන ස්ථායි කොටස තුල මේ හඬ මේ ආකාරයට ඇතුළතින් වාදනය වෙනවා. ආදරේ උල්පත උම්මා මා ඔබගේ පුතු ඇතුලෙන්ගේ දරුණු ඇලවිලි නාදමාලාව. අන්නේ නාදමාලාව. ඉතින් බලන්න කොච්චර දුරට සාර්ථක වෙලා තියෙනවද කියලා. ඔබේ අතපය අඟපසක බොහොම ලස්සනට තියෙනවා මේ වෙනකොට. හැබැයි ඔබ දන්නවද පුංචි කාලේ ওই තරම් ලස්සනට ඔය අඟපසක තිබෙන්නේ නැහැ. අම්මලා විවිධ අර කිරි ද්‍රාවණයක් හදාගෙන ලස්සනට අතපයවල ගාලා බොහොම ලස්සන කරා ඔබ. ඒ වගේම මේ ඔළුව හරියට තිබ්බේ නැත්නම් දරුඬු වල තිබිලා හදලා එහෙම තමයි අපි ඔය මේ විදිහට ලස්සන කරලා තියෙන්නේ. මවා ගන්න පුංචි සිඟිත් එක්ක නාවන විදිය. මේ බිලිඳා ගිහිල්ලා එකපාරට බේසමකට අල්ලන්නේ නැහැ. පුංචි පොල් කට්ටක් අරගෙන ඒ පොල් කට්ටෙත් හිල් තුනක් තියෙනවා. හිල් තුනම හිල් කරන්නේත් නැහැ. එකම එක පුංචි සිදුරක් හදලා මගේ රත්තරම් පුතා කිසිදු වේදනාවකින් තොරව සූපත් වේවා කියලා හිතලයි ආදරෙන් නාවන්නේ. ඊතරම් ආදරෙන් තමයි අපි හැමෝම අපේ අම්මලා හදලා ලොකු මහත් කරලා තින්නේ මේ වෙනකොට. ඉතින් ඒ සුන්දර අත්දැකීම තමයි මේ ගීතේ මේ අන්තරා කොටසින් කියවෙන්නේ. තුරුලටගෙන අත්පා හැඩ ගස්නවා නිදි ගන්නවා යහන් ගෙවේ සිහිනෙන් ගෑ සුවඳක් මින්
සිහිවෙ කිරිසුවඳ ඔබේ දවසින් දවසට සෙනෙහස ලැබදී ගෙන දී දිවියට නව පන ලැබදී මා දැඩි කළ අම්මා ආදරේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු ඔබ මතු බුදු වන දවසේ මා රාහුල කුමරුන්සේ සිවන පතා අතමින් පෙමිණින් නෙමි සුලැඟිල්ලේ දොයි 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 පුතා බයි 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 පුතා දොයි 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 පුතා බයි 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 හිතන්න අම්මා මොන තරම් තමන්ගේ සිරුරේ රුධිරේ ප්‍රමාණයක් ඔබ වෙනුවෙන් අප වෙනුවෙන් ලේ කිරි කරලා පෝල ඇද්ද මනින්නටවත් බැරි ප්‍රමාණය ඉතින් එහෙව් පූජනීය වූ එහෙව් උත්තරීතර වූ ඒ අම්මට අම්මා ජීවත් වෙලා ඉන්න කාලේ බොහොම ආදරෙන් සලකන්න අම්මගේ හිත රිදවන්නට එපා අම්ම ජීවත් වෙලා ඉන්න කල් අම්මට ආදරෙන් සෙනෙහසෙන් සැලකුවොත් පණ වගේ අම්මට ආදරය කළොත් අම්ම මැරුණට පස්සේ අපිට දුකක් හිතෙන්නේ නැහැ. එහෙම නැත්තම් ඇත්තටම අම්මා මැරුණ දාක අපිට මහා වේදනාවක් දැනේ. අනේ ජීවත් වෙලා ඉන්නකම් මට මගේ අම්මට සලක ගන්න බැරි වුණානේ කියලා. මැරුණට පස්සේ ලොකුවට අවමංගල උත්සව තියලා වැඩක් නැහැ. ජීවත් වෙලා ඉන්නකම් අම්මගේ හිත ආදරෙන් තියන්න. අම්මගේ ආශිර්වාදේ හැමදාම අපේ ජීවිතාලෝක කරනවා නොඅනුමානයි. ඉතින් මම ආදරණීය යෝජනාවක් කරන ඔබ සියලුම දෙනාට අපි අම්මා ජීවත් වෙලා ඉන්නතුරු නිදාගන්න හැම දවසකම අම්මා Taman ළඟ ඉන්නවා නම් අම්මගේ කකුල් දෙක අල්ලලා දස මාසේ උරේකත්වා පෝසේසියුද්දීකාරණං ආයුදීගං වස්ස සතං මාතුපාදං නමාමහං කියලා අම්මගේ කකුල් දෙක අල්ලලා වැඳලා නිදාගන්න ඔබට ඒ ආශිර්වාදයේ ඔබේ ජීවිතේ ඒකාලෝක කරන්නට අනිවාර්යයෙන්ම ඉවහල් වෙනවා නොඅනුමානයි තවත් දවසක අලුත්ම වෙනසක් තුලින් ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන්න එතෙක් ඔබට ආයුබෝවන් තෙරුවන් සරණයි